සුබ දවසක් වේවා හැමෝටම CEB YouTube channel එක තමයි අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මේ video series එකේ මම LCD LED TV වල main board power board සහ TCON board ගැන ඒ board වල voltages standby සහ power on voltages මොනවද කියලා ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා මම හිතනවා මේ video series එක electronic repair කරන අයට ගොඩක් වැදගත් වෙයි කියලා මේ කාලේ ගොඩක් අය කරන්නේ LED TV එකක් repair කරන්න අරගෙන ආවම power board එකේ දෝෂයක් නම් ගොඩක් අය ඒක repair කරනවා හැබැයි main board එකේ සහ TCON board එකේ ලෙඩක් ආවොත් ඒගොල්ලෝ ලේසියට කරන්නේ board එක repair කරනවා වෙනුවට අලුත් board එකක් කියලා customer ට බාර දෙන එක හැබැයි ඒ වැඩේට ලොකු මුදලක් යනවා මොකද අලුතෙන් board එකක් තියද්දී සාමාන්‍යයෙන් repair කරන මුදලට වැඩිය මුදලක් customer ගෙන් අරගන්න වෙනවා මේ LED TV board repair කරන එක හිතන තරම් අමාරු වැඩක් නෙවෙයි. මොකද මේ වගේ board වල අපිට test point දීලා තියෙනවා. එතකොට මේ වගේ තැනකට එන voltage මොනවද කියලා අපි දැනගෙන ඉන්නවා නම් අපිට පුළුවන් පහසුවෙන්ම මේ board repair කරගන්න. එතකොට මේ video series එකෙන් කතා කරන LED TV board වල test point වලට එන standby voltage සහ power on කරද්දී එන voltage මොනවද කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඔයාලට ඒක බලාගෙන උනත් මේක රිපෙයාර් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙහෙම කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් TCON board එක වගේ ගොඩක් වෙලාවට test point ගොඩක් එනවා. 3.3, 5 volt, 12 volt මේ වගේ ගොඩක් අපිට test කරගන්න ඕන point තියෙනවා. අපි මේ විදිහට හිතුවොත් එහෙම DC to DC IC එකෙන් enable signal එනවා. එතකොට සාමාන්‍ය standby අවස්ථාවේදී enable signal එකක් සාමාන්‍යයෙන් 3.3 එනවා කියලා අපි හිතුවොත් එහෙම power on කරද්දී සාමාන්‍යයෙන් ඒ voltage එක එක්ක 0 වෙනවා එක්ක 5 volt වෙනවා මේ වගේ වෙනස්කම් වලට භාජනය වෙනවා එතකොට අපිට check කරගන්න පුළුවන් standby අවස්ථාවේදී 3.3 තියෙනවා නම් power on කරද්දී ඒකේ වෙනසක් වෙන්නේ නැත්තම් අපිට මෙතන තමයි LED කියලා ඒක අඳුර ගන්න පුළුවන් තව උදාහරණයක් ගත්තොත් එහෙම main board එකේ ඔයාලා දන්නවා ගොඩක් IC තියෙනවා memory IC එක ඒ වගේම regulate IC ගොඩක් තියෙනවා එතකොට මේ IC වල ක්‍රියාකාරීත්වයට main supply එකක් ඕනේ සාමාන්‍යයෙන් 5 volt වගේ voltage එකක් අවශ්‍ය වෙනවා මේ IC එකක් වැඩ කරන්න එතකොට අපිට check කරගන්න පුළුවන් standby අවස්ථාවේදී මේ තියෙන IC වල pin වලට මේ voltage එක එනවද නැද්ද කියලා සාමාන්‍යයෙන් එහෙම voltage එක එන්නේ නැත්නම් අපිට සැක කරන්න පුළුවන් මෙන්න මේ පාත් එකේ මොකක් හරි component එකක short එකක් හෝ open circuit වෙලා තියෙන පුළුවන් කියලා. හරි මම මේ ඔයාලත් එක්ක කතා කරේ පොඩි උදාහරණ දෙකක් විතරයි. ඔයාලට මේ video series එකේ මේ videos බලලා LED TV repair කරගන්න එක ගොඩක් පහසු වෙයි කියලා මම හිතනවා. හරි දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා සියලු දෙනාටම සුබ දවසක් වේවා.